ඉරාජ් ගීතේ ජනප්‍රිය කරගන්න. හරිද? ගොඩාක් සල්ලි වේදම් කරා නේද කියලා තහනවා. තෝල්සිප ගැනීමේ දර්ශනය ඇතුළත් කරේ ඒක ගොඩක් වෛරල් ලවා ගන්න ඕන නිසා නේද කියලා අහනවා. ගොඩක් වේදම් කරා. ඔව්. නෑ මේ මියුසික් වීඩියෝ එක වේදම් කරේ නෑ. මේ මියුසික් වීඩියෝ ප්‍රචාරණ කටයුතු සඳහා. නෑ කිසිම වේදමක් ගියේ නෑ. මම අනිත් එක පැකේජ් ගන්න නෑනේ. ඔය සින්දු ප්‍රචාරය ගන්න සල්ලි ගෙවලා මාධ්‍යවල ඔය එක්තරා ආතනයක් කරන්නේ. ආතනට සින්දු දුන්නෙත් නෑ යන්නෙත් නෑ. මෙතනට ආව ඉතින් අපිට ආටිස්ට්ට උදව් කරන ගෙදර. ගෙදර. ඉතින් සම්පූර්ණ වැරදි මම අනිත් එක මේ මියුසික් වීඩියෝ එක මම හිතන්නේ මම කරපු මියුසික් වීඩියෝ වලින් බොහෝම සුළු මුදලක් වියදම් කරේ මේ මියුසික් වීඩියෝ. වීඩියෝ එකට. එතකොට මේ මියුසික් වීඩියෝ එක මේ වෛරල් කරගන්න නෙමෙයි තෝසිප ගැනීමේ දර්ශනය දැම්මේ. වෛරල් කරන්නේ ඉතින් ඊට වඩා අපි මේ 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 අපි මේ සමහර අය ටීවී එකේ යන ෆිල්ම් සනම් වලන් වල ඕන තරම් දේවල් තියෙනවා නේවා. ඔව් ඒක තමයි. ඒව කොටු දානවනේ. ඔයා මෙන්න මේක කොටුව දැම්ම නම් හරි නීරාජ් කවුරුත් බයින්නෑ නෝට ඒ වෙලාවෙදි කොටු ටිකක් දාන්න. කොටු යන්නේ. මේ මම පොඩි කාලේ ටීවී වල දැකලා තිනවා මේවා. ඔයා කොටු දැම්ම නම් හරි ලංකාව විදිහට රට සංස්කෘතිය ආරක්ෂා වෙනවා. අනිත් දවසේ මේකක් කරනකොට කොටු දාන්නේ තැනට. හරිද? කොටු. ඒතර මෑගේ ප්‍රෝග්‍රෑම් එකේ මේ සමාලාට මේ අර අනම් මනම් ඇඳගෙන ආම රයන් කොටු දාන්න. කොටු දාන්න. හරි ඉරාජ් බලෙන් ගොසිප් හදලාද ගීත ජනප්‍රිය කරගන්න කියලා අහනවා බලෙන් ගොසිප් හදලාද නෑ ගොසිප් එහෙම දැන් මනමාලි ගීතයව මැරි කරනවා කියලා විවාහයක් උගසට තියලා කිව්වා මම හරි ආසයි පොඩි අර බයිට් දෙන්න චුටි චුටි බයිට් දෙන්න හරි ආසයි මගේ යාළුවන්ට ඉතින් Facebook එකෙත් මගේ ඉන්න ෆෑන්ස් අත් එක්ක මම ඔය එක එක දේවල් පිස්සු වැඩ ගන්නවා ඉතින් ඔය මනමාලිගත් තරම එහෙම මේ එහෙම ලිකුවට ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයි. ඉතින් අපි සමහර දේවල් දිනවා දැන් ඔය සමහර අය කියනවා මේ මාකටිං අනම්මනම් ලুকু දේවල් කරලා කියලා. එහෙම නෑ සමහර පුංචි දේවල් තියෙනවා අපි එහෙම හිතන්නේ නැතුව සමහර ඒවා කරනවා මේ ඒව යනවා. ඉතින් එහෙම දැන් පුංචි දේවල්. ඔව්. ඔව්. දැන් තෝල්සිප ගැනීම මේකේ පුංචි දේවල්. ඒක ලොකුවට හිතුවර නෑ මං කියන්නේ. ඔය තෝල්සිප ගැන නැද්ද? ආ ඒකනේ. නෑ නෑ වා සාරි පොටි කියලා ඒකනේ කියන්නේ හොයලා දෙන්න කියලා නේ. මම තොලක් දැකලවත් නෑ ඉරාජ් මම මේ හාරිය අඳගෙන ඒක නැටුවේ. තව ගොල්ලෙක් හොයලා දෙන්න කියලා නේ. මං තාම හොයලා දෙන්න කියලා එදාට මම කියන්නම් ඕන. රයිට්. ඉරාජ්ට අභියෝගයක් තියෙන ලංකාවේ ආටිස්ට් කවුද කියලා අහනවා. ලංකාවේ ආටිස්ට් කවුද කියලා අහනවා ඉරාජ්ට අභියෝගයක් තියෙන. අභියෝගයක් තියෙන? අභියෝගයක් කියලා නෑ. හැබැයි මම හරි ආසයි මේ අපේ සුනිල් පෙරේරා මහත්මයාගේ කොන්සෙප්ට්ස් වලට මට කවදා හරි එයාගේ ලෙවල් එකට යන්න පුළුවන් නම් කවදා හරි දවසක මොකද එයාට ඕන තැනකට ගිහිල්ලා ගමද ඔව් ගමද ඕන තැනකට ගිහිල්ලා කෑ ගාලා කතා කරලා එයාට ඕන වෙලාවක උන් මෙහෙම නටවන්න පුළුවන් මිනිස්සුන්ව ඒක තමයි මම හිතන්නේ ලොකුම චැලෙන්ජ් එක මම දකින විදිහට මට අනිත් එක එයාගේ මේ වයසත් එක්ක ඒ කාලේටත් අදටත් ඒ හා සමානව ජනප්‍රියයි එදා වගේම අදත් ඉතින් හරි ඉරාජ් මේ අවුරුද්දේ ඇත්තටම ඒ කියන්නේ අර බොරු කරලා ගොසිප් කරවලා මේව කරන්නේ මේ ඇත්තටම මැරි කරන්න යනවලු මැරි කරන්න යනවලු ඔව් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන චූටි සුදුල ගෑනු ළමෙක්ලු හම්මා මෙන්න මේ ගොසිප් ගානවා මේ කාඩ් ගානවා රණිදු ඉක්මන ගන්න රණිදු කෝල් එකක් ගන්න ඉක්මන රණිදු කෝල් එකක් ගන්න ඇමරිකා ඒ මේ අම්මෝ අවුරුදු ගානකට ඉස්සලා කතාවක් ඕක ආ නෑ 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 සුද්ධි පැටියෙක්ව ඉරාජ් අයියා බලින්න යනවලු ඇමරිකාවේ අපෝ නෑ ඔය සුද්ධි මේක එකත් බොරු ඕක මේ අවුරුදු ගානකට ඉස්සලා චූටි කතාවක් හා මොකද රණිදු එනම් පොඩ්ඩක් රණිදු එනම් පොඩ්ඩක් දෙන්න දැන් පරණයක් එකේ නෑ ඉතින් ඒ කතාව පොඩ්ඩක් කියන්න අපිට එම නෑ ඔය පරණ පොඩි සීන් එකක් චුස් එකක් ගන්නවා ආ චුස් එකක් හරි 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 සීල් දෙකේ ගොඩක් අය කියන්නේ ඔයා ගොඩාක් ආඩම්බර ශරිතයක් කියලාලු. එන ලොකු සීන් කියලාලු. ඇත්ත නෑ මම ලොකු සීන්ද කියන්න මන් නම් දන්නේ නෑ ඉතින්. නෑ අපි ගෑනු ළමයිනේ ගෑනු ළමයිනේ රජය ලොකු සීන් නෑ. පිරිමි ළමයින්ට මන් දන්නේ නෑ. ගෑනු ළමයින්ට නම් කිසිම ලොකු සීන් නෑ. අනේ නෑ ලොකු සීන් නෑ මගේ මම එහෙම මට ගොඩාක් යාළුවෝ නෑ. ඉන්ඩස්ට්‍රි එකේ බොහොම කීප දෙනා ඉන්නේ. ඉතින් සමාජලාට ඉතින් මම අර හැමෝත් එක්කම සමාජයට කතා කරන්න නැතුව හිටියාම ඉතින් ඉතනදී මම ලොකු සීන් කියලා නෑ ලොකු සීන් නෑ අපි නෑ ඇත්තටම දැන් ඉරාජ් දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් දැන් මෙච්චර මේ අපි අවුරුදු ගානක් දැන් දන්නවා ඇවිල්ලා මෙතන එහා පැත්තේ දා ෆෝන් එකේ එච්චර බිසි ඉරාජ් මාත් එක්ක කතා කරන්නේ සාමාන්‍ය විදිය ගණන් ගන්නපා ලොකු සීන් නෑ රයිට්